සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. නිෂාන් කොයිල් ෆාම් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔටුබිත්‍ර වලින් ඔම්ලට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ ආකාර තුනකට හදාගන්නේ කොහොමද කියලා මම අද ඔබට කියලා දෙනවා. එහෙනම් channel එක subscribe කරගෙනම අපි යමු අද වීඩියෝ එකට. හොඳයි, මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ලියාගත් කැරට්, සිහින්ව ලියාගත් ලූණු, කරපිංච, ලීග්ස්, පොල් තෙල්, වටු බිත්තර, ගම්බිරිස් කුඩු, ලුණු. මුලින්ම මේ ආකාරයට බිත්තර ටික අපි වෙනත් භාජනයකට කඩා දා ගන්නවා. ඉන්පසුව භාජනයේ ලිපත බාගෙන එයට පොල් තෙල් මේ සැඳි භාගයක් පමණ දමා ගන්නවා. පසුව කඩාගත් බිත්තර ටික භාජනයට තමාගෙන මේ ආකාරයට ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක් මේට ඉහගන්නවා. මේ එක ආකාරයකට බිත්තර ඔම්ලට් එක තබා ගන්න ආකාරය. මෙය හොඳින් බැදුණු පසු මේ ආකාරයට බා ගන්න. ඊට පස්සේ දෙවන ආකාරයට සැදීමේදී විතර කහ මදය සුදු මදය එකට ගසා ගන්න මේ ආකාරයට හොඳට. පසුව භාජනය ලිප තබා එයට පොල් තෙල් දමා අර සාදාගත් මිශ්‍රණය භාජනයට දමා ගන්නවා. පසුව එම මිශ්‍රණයට අර කපාගත් සිහින්න කපාගත් කැරට්, ලීග්ස්, ලූණු, රම්, කරපිංච, ගම්බිරිස් කුඩු ස්වල්පයක්, අති ප්‍රමාණයට ලුණු දමාගෙන මෙයද අවශ්‍ය පමණ බැදුණු පසු මෙයද ලිපෙන් බා ගන්නවා. මේ දෙවනි ආකාරයට ඔම්ලට් එකක් සදාගන්නේ කොහොමද කියන එකයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි බලමු අනිත් ක්‍රමේ. මෙහිදී කහ මදය හා සුදු මදය අපි මේ ආකාරයට වෙන් කරගන්නවා. පසුව සුදු මදයේ කොටසට ගම්බිරිස් හා ලුණු දමා හොඳට කසා ගන්නවා. ඉන්පසු එය භාජනයට දමාගෙන මදක් බැදුණු පසු එයට කහ මදය වෙන් වෙන්න මේ ආකාරයට දමා ගන්නවා. එය ඔබට ඕන හැඩයකින් දමා ගන්න පුළුවන්. මෙහිදී කහ මදය කැඩීමක් සිදු කරන්නේ නැහැ. සම්පූර්ණ කහ මදය ඒ ආකාරයෙන්ම දමා ගන්නවා. මෙහිදී අපි බිත්තරය වෙනත් භාජනයකින් අසා ගන්නවා. එකට හොඳට මේ බිත්තරේ උඩින් යටින් දෙපැත්තෙන්ම හොඳට තැම්බෙනවා. පසුව මෙයත් ලිපෙන් මේ ආකාරයට බා ගන්නවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ ආකාර තුනට කොහොමද මේ ඔම්ලට් ටික සදාගන්නේ කියලා. Thank you.
මේ තියෙන්නේ ඒ ආකාරයට තුනින්ම හදාගත් ඔම්බට් එක. මේ පෙනුමෙන් මාට පේන ඇති මේ කොහිතරම් රසයිද කියලා. රස වගේම මෙය සෑහෙන්න ගුණවත්. මේ ආකාරයෙන් කැමති විදිහකට ඔයාලට මේ හදා ගන්න පුළුවන්. හොඳයි, අපි පොඩ්ඩක් කාලම් බලමු මේකේ රස කොහොමද කියලා. මේ තුන් වර්ගෙම පොඩ පොඩ කාල බැලුවා, හරිම රසයි. ඉතින් ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් වටු බිත්තර ඔම්ලට් එකක් සදා ගන්න. හොඳයි, එහෙනම් අදට මම ඔබෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.